हेलमेट नोमेथिव अपरीक्षा कार्य लेस अतुरुपति धावनीय कल और दास पास सिसुन किहिपेनकुट अंतराय उपतिस्तेनकोस अतिवो बहिन बसवीम किन पसु ओन के हेलमेट पहारका बरपतल तुआल निसा अवासनावंत समय गिय अलुत्कम प्रदेशे एक तरुपिय कुन वार्ता वे සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න ගල් මැද ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ ජයසිංහ නැමැති 34 හැවිරිදි එක් දරුපියෙකි. සිද්ධිය සිදුවන අවස්ථාවේ මියගිය රංගද යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බව කියවිනි. ආරක්ෂක හිස්වැසුම් නොමැතිව ගමන් කරමින් සිටි සිසුන් දැක ඔහු කළ අවවාද නොරිස්සූ තරුණයින් ඔහු සමග ආරවුලට පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඔවුන් සතුව තිබූ හෙල්මට් වලින් විරාජ්ගේ මුහුණට හිසට දිගට හරහට පහර දුන් බව කියවේ. බරපතල තුවාල ලැබූ විරාජ් තුවාල සහිතව බිම වැටුණ පසු සිසුන් තිදෙනාම එම ස්ථානයෙන් පලා ගොස් තිබුණි. තුවාලකරු රෝහල්ගත කිරීමට අවට අය කටයුතු කළ අතර වෙළඳ සැලක සැඟවී සිටි පාසල් සිසුවකු පොලිස් භාරයට ගැනීමට හැකි වී ඇත. ඒ සමගම ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් එම සිසුවාට පහර දීමට උත්සාහ දැරූ බවද වාර්තා විය. ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කරන්නට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහුද එම ස්ථානයට පැමිණ පිරිස විසුරුවා හැරීමට පියවර ගත්හ. සැකකාර අනෙක් සිසුන් දෙදෙනා ඔවුන්ගේ නිවෙස්වලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරුවන් ගමන් කළ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත. අධිකරණයට ඉදිරිපත් කළ පසුව එක්තරු පියා ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත් පාසල් සිසුන් තිදෙනා මෙම මස 28 දින දක්වා මාකොල බාලක රැඳවුම් නිවාසයේ රඳවා තබන ලෙස මතුගම අතිරේක මහේස්ත්‍රාත් නිරූපා නානායක්කාර මහත්මිය ඊයේ නියෝග කළාය. මෙසේ රඳවා තැබීමේ නියෝග නිකුත් කළේ වැලිපැන්න පොලිස් වසමේ දැල්කඩ ගල්මත්ත පදිංචි පාසල් සිසුන් දෙදෙනෙකුට සහ මීගම දර්කා නගරයේ පදිංචි පාසල් සිසුවෙකුටය. මොවුන් TikTok තුලද ඉතා ජනප්‍රිය අය බව කියවේ. පාරේ බයික් වැඩදදා පදින අවස්ථාවක අන්තරාය දුටු නිසා හෙල්මට් පළඳින ලෙස ඉතා සුහදශීලීව අවවාද කළ රංග විරාජ් මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු විය. ඔහු මාස 11ක දියණියකගේ පියෙකු වූ අතර අනපේක්ෂිත සිද්ධියෙන් දියණියට ආදරණීය පියෙකු අහිමි වී ඇත. විරාජ්ගේ බිරිඳ දිල්කී පහන්තිහගේ ගුරුවරියක වන අතර විරාජ් පුද්ගලික සමාගමක රැකියාව කරමින් සිටියේය. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.